නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. කාරුණික පින්වත් ඔබ වෙනුවෙන් දයානුකම්පාවෙන් වෙනදාමින් අදත් මේ සූදානම් වෙන්නේ මේ කෙටි දේශනාවක් තුළින් YouTube channel එක හරහා ඔබට ඒ සත්‍යයේ පරිවිඩය දෙන්නයි. පින්වත් ඔබ සියලු දෙනාම මේ දේශනාව අහන්න ඕනි උවමනාවෙන්. අවධානයෙන් සවන් දෙන්න. සවන් යොමා සිහියෙන් මේ දේශනාවට සවන් දුන්නොත් ඕනම කෙනෙකුට මේ දේශනාව අහන ඕනම කෙනෙකුට පුළුවන් මේ අනෝරාවක සංසාරයෙන් එතරවන්න. අද අපි සාකච්ඡා කරලා බලමු සෝවාන් මාර්ගයේ ගමන් කරන ආකාරය පිළිබඳව. පින්වතුනි මා මුලින්ම ඔබට මතක් කර සිටිනවා, හැබැයි අද විතරක් නෙවෙයි, මීට පෙරත් දේශනා ගණනාවක මා මේ සෝවාන් මාර්ගයේ මම දේශනා කරලා තියෙනවා, පැහැදිලි කර දීලා තියෙනවා. ඉතින් අදත් මේ දේශනාව තුළින් මා ඔබට කියා දෙන්න උත්සාහ කරන්නේ සෝවාන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය සහ ඒ මාර්ගයේ ගමන් කරන ආකාරය. නමුත් පින්නතුනි මා කිසි දවසක ශ්‍රාවකෙන්ට මග සලකුණු කියන්නේ නැහැ. ඒ අත්දැකීම් මග සලකුණු කිව්වොත් ඔබ ගන්නෙ හුදෙක් ඒ තුළින් දැනුමක්. ඉන් දැනුමක් කරාගෙන යන්නට මා උත්සාහ කරන්නේ නැහැ. පින්වත් අම්මිතාත් දිදුවේ පුතේ, මට අවශ්‍ය වන්නේ ඒ අප තථාගත ශාන්තිනායක මාමෑණි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර ඇත්තම ඇත්තදී ඇත්තම ඇත්ත සද්ධර්ම මාර්ගය ඔබ තුළින්ම මතු කර පෙන්වන්න. මා මුලින්ම කියනවා පින්නතුනේ, බුදුරජාණන් වහන්සේගේ දහම පොතපත තුළ තියෙනවා. ත්‍රිපිටකය අපි ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි, පිරිවාණ පොත් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. හැබැයි පින්නතුනේ මා ඔබට පුන පුනා හැමදාමත් කියන්නේ පොතේ තියෙන දේ දැනුමක් ලෙස නොගන්න, පොතින් සියල්ල දැක ගන්න, පොත බලන්න, පොතේ තියෙන දේ දැනගන්න ඔබේ අභ්‍යන්තරයෙන් අධාර්මය දැක ගන්න. ඔබේ අභ්‍යන්තරයේ ඔබේ ජීවිතය තුළ ඔබේ කුණු කෙලෙසයන් ලෙස අවධානය යොමු කරන්න. ඉතින් අද බොහෝ පිරිසක් කරන්නේ පොත හරි ලස්සනට කටපාඩම් කරගන්නවා. පටිච්ච සමුප්පාදය, සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද නොයේක් දේවල් පොතපත ඇසුරින් දැනුමක් ලෙස ගන්නවා. කටපාඩම් කරලා දැනුමක් ලෙස අරගෙන ඒ දැනුම තමන්ගේ ලෙස කරගෙන තමනුත් මුලාවේ සිට අන් අයටත් ඒ ධර්මයේ දේශනා කරනවා. කාරුණික පින්නක් ඔබ සියලු දෙනා කැරී දරනු කම්පාවෙන් මා කියා දෙන්නේ පොතේ තියෙන දේ දැනුමක් ලෙස ගන්න එපා. පොතේ තියෙන දේ දැනුමක් ලෙස අරගෙන අන් අයටත් ඒ දැනුමින් බණ කියලා මිනිසුන් මුලාවට පත් කරන්නට එපා. ඔබ පොතේ තියෙන දේ කළා නම් කවදාකවත් පොතේ තියෙන දේවල්ම කියන්නේ නැහැ. ඔබ කරපු දේ කියලා පොතේ තියෙන දේවල් ඔබ ප්‍රඥාවෙන් දැක දැන අවබෝධ කරගෙන ඔබ නිකෙලෙස් භාවයට යම් කෙනෙක් පත් වුණා නම් ඒ ඔවුන් නිකෙලෙස් භාවයට පත් වෙන මාර්ගයේ තමා තුළින්ම පෙන්නනවා. තම හද තුල බුදුන් වැඩ සිටිනවා. පින්නතුනේ ඒ නිසා ඔබ හැම වෙලාවෙම දැනුමට නෙවෙයි මුල් තැන දෙන්නට ඕනේ අවබෝධයටයි. ඔබ
ඕනම කෙනෙකුට ගී ජීවිත ගත කරන ඕනම කෙනෙකුට මේ සතර අපායේ නිදහස් වෙන්නට පුළුවන් කියන දේ මා ඍජුවම ප්‍රකාශ කරනවා. ගී ජීවිත ගත කිරීම නිවනට බාධාවක් නොවන බවද මා ඔබට මතක් කර සිටිනවා. රැකී රස්සා කිරීම, ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් කිරීම, අමුදරුවන් පෝෂණය කිරීම, දෙමව්පියන්ට දරුවන්ට ඥාතීන්ට සංග්‍රහ කිරීම, යුතුකම් වගකීම් ඉටු කිරීම නිවනට කිසිසේත්ම බාධාවක් නොවන බව මා ඔබට මතක් කර සිටිනවා. මේ ජීවිත ගත කරන සැදැහැවත් කාරණික සුපින්වත් ඔබ අවශ්‍ය නම් ඔබට මේ අනෝරාවක සංසාරයෙන් එතර වෙන්න. ආයි ආයි ඉපදීම දුකක්මයි කියලා ඔබට තේරෙනවා නම්, දැනෙනවා නම් ඔබ අනිවාර්යෙන් මේ දහම අහන්න. ඒ ධර්මයට අනුව ඔබ ජීවත් වෙන්න පටන් ගත්තොත් මැරිලා නෙවෙයි මේ ජීවිතයේ තුරදම පත්තු කර පහනක් නිවි ගියාසේ ඔබට නිවි යන්නට පුළුවන්. නිවනේ සැනසීමක් දකින්නට පුළුවන්. පින්නතුනේ නිවන තියෙන්නේ බාහිර ලෝකයේ තුර නෙවෙයි. මරණින් මතු කොහෙන් හරි ලැබෙන දේකුත් නෙවෙයි. මැරිලා කොහේ යයිද කොතන ඉපදෙයිද කියලා කියන්න අපි කාටවත් පුළුවන්කමක් නැහැ. එහෙනම් ඒ උත්තරීතර නිර්වාණය ස්පර්ශ කරන්නට, උත්තරීතර නිවීමටපත් වෙන්නට හොඳම අවස්ථාව, වාසනාවන්තම අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. ඒ තමයි ඔබ මිනිස් ජීවිතයක් ලබා ගැනීම, මනුස්සයෙක් ඉපදීම. මේ මනුස්සයාට පුළුවන් ඕනම දෙයක් තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කර ගන්න. තිරිසන් සත්ත්වයට ඒ හැකියාව නැහැ. යක්ෂ ප්‍රේත කුඹාන ආත්මයක් ලබා ගත්තොත් ඒ හැකියාව නැහැ. වෙන දෙයක් තියා මිනිසාට කරගන්න පුළුවන් දේවල් දිව්‍ය තලයේ උපන් දෙවි කෙනෙකුටවත් නැහැ. බ්‍රාහ්මණ තලයේ උපන් බ්‍රාහ්මණයෙකුටවත් නැහැ. ඇයි? මිනිසාට පුළුවන් පින් කරගන්නත් පුළුවන්, කුසල් සිත දිනු කරගන්නත් පුළුවන්. හැබැයි දිව්‍ය තලවල ඉපදලා ඉන්න දෙවිවරුන්ට ඒ අවස්ථාව නැහැ. ඒගොල්ලෝ මනුස්ස රෝගීන්දි කරගත්ත පින් හේතු කොටගෙන ඒ පින් බලයෙන් දිව්‍ය තලවල ඉපදලා ඉන්නවා. ඒගොල්ලෝ දිව්‍ය සම්පත් විඳින්න ඉන්නවා. දිව්‍ය ලෝකේ කියන්නේ කාම ලෝකය, කාම භෝග ලෝකය. මනුස්ස රෝගී කියන්නේ කාම ලෝකය, බ්‍රාහ්මණ රෝගී කියන්නේ කාම ලෝකය. ඒ නිසා පින්නතුනේ ඔබ දිව්‍ය ලෝක යන්න, බ්‍රාහ්මණ ලෝකවල යන්න, මේ පංච උපාදානස්කන්ධයක් දරාගෙන මනුස්ස ලෝකේ ඉහළම ස්ථානවල කියන පොහොසත් මිනිස්සු වෙලා ඉපදෙන්න කිය කිය මේ භවයේ ප්‍රාර්ථනා කරමින්, සසර ප්‍රාර්ථනා කරමින් මුලාවටපත් වෙන්න එපා පින්නතුනේ. ඒක මෝහාන්ධකාරයයි, ඒක අවිද්‍යාව මෝහාන්ධකාරයයි. එහෙනම් ඔබ අවිද්‍යාවෙන් මුදවා ගන්නයි ඔබට මා මේ සත්‍යය පණිවිඩය දෙන්න පින්නතුනේ. ඔබට මේ ජීවිතයේ තුලදීම උතුම් සෝවාන් ඵලයට හොපත් වීමට අවශ්‍ය නම් පින්නතුනේ, ඔබ කළ යුතු දේ එකම එක දෙයයි. එහෙනම් මේ ධර්මය උවමනාවෙන් අහන්න, සද්ධාවෙන් අහන්න, විශ්වාසයෙන් අහන්න. මා කියා දෙන්නම් ඔබට ඒ සත්‍ය මාර්ගය, ආර්ය අෂ්ටාංග මාර්ගය පින්නතුනේ. මම ඊට පෙරත් දේශනා කරලා තියෙනවා. නමුත් ඔබ නැවත නැවත ඒ දේශනා අහන්නේ නැති නිසා මේ දේශනාවෙන් නැවත මතක් කරනවා පින්නතුනේ. පින්නතුනේ මා ඔබට මතක් කරනවා, අද සමාජයේ බොහෝ අය භාවනා කරනවා. නොයෙකුත් සීලබ්බත පරාමාස තුල ජීවත් වෙනවා, සීල ගෘත තුල ජීවත් වෙනවා. නොයෙකුත් ක්‍රමවේද අනුගමනය කරනවා නිවීම උදෙසා, විමුක්තිය උදෙසා. පින්නතුනේ එදා අප සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මනුලොව පහළ වෙනකොටත් මේ විමුක්තිය සැරීම සඳහා නොයෙකුත් සීල ගෘත පුහුණු කරපු මිනිසුන් හිටියා.
සීලබ්බත පරාමාස තුල ජීවත් වුණු මිනිසුන් හිටියා. ශරීරයට නොයෙකුත් දුක් වේදනා පීඩා දෙමින් දුක් විඳමින් නිවන විමුක්තිය සොයන වෙහෙසුන මිනිසුන් හිටියා. අදත් මේ සමාජයේ ඉඳින් ඉන්නවා. සමහර අය ඉන්නවා කෑම බීම අඩු කරනවා, ඇඳුම් පැළඳුම් අඩු කරනවා, පරිහරණයෙන් බොහෝ දේ අත්හරිනවා, මිල මුදල් අල්ලන එක අත්හරිනවා, සෙරෙප්පු දෙකක් පාවිච්චි කරන එක අත්හරිනවා. මේ ආදි වශයෙන් බොහෝ පිරිසක් එදා නිගණ්ඨ දහම තුල, ජෛන දහම තුල සංජය බෙල්ලත්ත පුත්‍ර කියන ඒ පූජකවරුන්ගේ දහම තුල අද බෞද්ධ වෙලා ඉපදිලත්, බෞද්ධ ආගමේ කියලා ඉපදිලත් ජීවත් වෙන පිරිස් මේ සමාජයේ සිටිනවා පිළිබඳව. ඒ නිර්මාංශ උණයි කියලා ඔබට විමුක්තිය ලැබෙන්නේ නැහැ. බොහෝ දේ බාහිරෙන් අත්තරියයි කියලා ඔබට විමුක්තිය ලැබෙන්නේ නැහැ. අල්පේජ්ජ සරල ජීවිතයක් ඔබ ගත කරයි කියලා ඔබට නිවන විමුක්තිය ලැබෙන්නේ නැහැ. මුදල් පරිහරණය කරනවා, හැබැයි පරිහරණය කරන්න එක්කෙනෙක් තියාගන්නවා, තමන් මුදල් අල්ලන්නේ ලෝකෙට පෙන්නන ඒ සිල් වලින් ඔබට නිවන විමුක්තිය ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. බාහිර අල්පේජ්ජතාවයකට පත් වුණාද, බාහිර අල්ප ජීවිතයක් ගත කරාට නිවන විමුක්තිය උදා වෙන්නේ නැහැ කියන දේ දේවදත්ත තෙරුන් වහන්සේට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. දේවදත්ත තෙරුන් වහන්සේ වර පහක් ඉල්ලනවා. ඒ වර පහ තුල තියෙන්නේ මේ බාහිර අල්පේ ජීවිතයකට, සරල අල්ප ජීවිතයකට භික්ෂුව හුරු විය යුතුයි කියන දේ තමයි. එතන කියනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුව නිර්මාංශ විය යුතුයි. භික්ෂුව රුක්ක මූල වනය ඇසුරු කළ යුතුයි. භික්ෂුව නගරයෙන් බැහැර විය යුතුයි. භික්ෂුව පිණ්ඩපාතෙන් පමණක් යැපිය යුතුයි. භික්ෂුව පාංශුකල චීවරයේ පමණක් පරිහරණය කළ යුතුයි කියලා මේ විදියට සරල අල්ප ජීවිතයක් ගත කරන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. පින්නතුනේ මේ වෙලාවේ තරයේම භාග්‍යවතුන් වහන්සේ ඒ ඉල්ලන ඉල්ලීම ඒ වර පහම ප්‍රතික්ෂේප කරනවා මේ ආකාරයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමති කෙනෙක් මස් මාංශ අනුභව කරපු දෙන්න, අකමැති කෙනෙක් නිර්මාංශ වෙද්දී මස් මාංශ අනුභව කෙරුවා කියලා විමුක්තිය ලැබෙන්නේ නැහැ. නිර්මාංශ වූවයි කියලා විමුක්තිය ලැබෙන්නේ නැහැ. කැමති කෙනෙක් නගරයේ සිටපදෙන්, කැමති කෙනෙක් වනාන්තර රුක්මෝස ඇසුරු කරපු දෙන්න, නගරයේ සිටියා කියලා විමුක්තිය ලැබෙන්නේ නැහැ. වනාන්තරයේ ගස්ගල් යට ජීවත් වුණා කියලා විමුක්තිය ලැබෙන්නේ නැහැ. කැමති කෙනෙක් පිණ්ඩපාතයෙන් යැපෙද්දෙන්, කැමති කෙනෙක් ගෙනත් පූජා කරන දානෙ යැපෙද්දෙන් පිණ්ඩපාතයෙන් යැපුණා කියලා විමුක්තිය ලැබෙන්නේ නැහැ. ගෙනත් පූජා කරන දානෙ යැපුණා කියලා විමුක්තිය ලැබෙන්නේ නැහැ. කැමති කෙනෙක් පාංශුකල චීවරේ පූජා පරිහරණය කරපු දෙන්, කැමති කෙනෙක් මිනිසුන් පූජා කරන චීවර පරිහරණය කරපු දෙන්, පාංශුකල චීවරේ පාවිච්චි කරා කියලා විමුක්තිය ලැබෙන්නේ නැහැ. හොඳ චීවර පරිහරණය කරුවා කියලා විමුක්තිය ලැබෙන්නේ නැහැ. විමුක්තිය ලැබෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන කෙලෙසයන් ප්‍රහාණය වීම තුළින්, රාගය ද්වේෂය මෝහය නැති කර ගැනීම තුළිනුයි විමුක්තිය ලැබෙන්නේ. එහෙනම් බ්‍රහ්මචාරී ජීවිතය කියලා කියන්නේ බාහිරෙන් අල්ප ජීවිතයක් නෙමෙයි, අල්පේ ජීවිතයක් නෙමෙයි, පරිහරණය අත්තරීමක් නෙමෙයි බ්‍රහ්මචාරී ජීවිතය කියලා කියන්නේ. බ්‍රහ්මචාරී ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණම සේක ප්‍රතිපදාව, නිවන ප්‍රතිපදාව, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම. ආර්ය අෂ්ටාංගේ මාර්ගයේ ගමන් කරනවා නම් ආර්ය කියන වචනේම තේරුම් ගන්න, ආර්යයන් වහන්සේලා ගමන් කරන එකායනෝ මග්ගෝ එකායන මාර්ගයේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය.
ආරි ආරි අටමග එහෙනම් මේ ආරි අටමගට ප්‍රවිෂ්ඨ වෙන්න ගිහි ජීවිත ගත කරන අයට බැරි කමක් නැහැ පින්නතුනි මේ මාර්ගයේ ගමන් කරන්න ඔබ ඕනම කෙනෙකුට ඕනම තරා තීරමක කෙනෙකුට ඕනම රැකියාවක් කරන කෙනෙකුට කාර්ය බහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ ආරි අටමග මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කාරණික පින්නතුනි ඒ නිසා ඔබට මේ ලැබිලා තියෙන අති දුර්ලභ මනුස්ස ජීවිතය තුළ ඔබ ඒ ජීවිතේ නිකම්ම ගෙවි යන්න ඉඩ දෙන්න එපා. ඔබ මේ ජීවිතේ ජීවත් කරවන්නට මොනතරම් වෙහෙසෙනවාද? මේ ජීවිතේ පෝෂණය කරගන්න මොනතරම් වෙහෙසෙනවාද? මේ ජීවිතේ රැකගන්න ඔබ මොනතරම් වෙහෙසෙනවාද? වැඩ කරනවාද? පැය 24ම වැඩ කරන්න ලැබෙනවා නම් මුදල් ලැබෙනවා නම් ඔබ පැය 24ම වැඩ කරાવી. ඒත් පින්නතුනි මා ඔබට කියන්නේ ඒවා අත්තරින්න කියලා නෙමෙයි. ජීවිතයේ පැවැත්ම සඳහා ඔබ වෙහෙස මහන්සි වැඩ කළ යුතුයි. ඔබ රස්සාවල් කළ යුතුයි. ගොයි තම්බත් කළ යුතුයි. ව්‍යාපාරක කටයුතු වෙන හේනදාම් කළ යුතුයි පින්නතුනි. ඒ වගේම ඔබ දරුවන් පෝෂණය කළ යුතුයි. දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු කළ යුතුයි. වගකීම් යුතුකම් ඉටු කළ යුතුයි. උපත්දාන කළ යුතුයි. මේකක්වත් අත්තරින්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඒ මොනදී අත්තරියත් ඔබට විමුක්තිය ලැබෙන්නේ නැහැ. ඔබට මේ සංසාරයෙන් එතර වෙන්නටවත් බැහැ පින්නතුනේ. සංසාර රෝගය හරි භයානකයි පින්නතුනේ. සෑම සත්‍යෙක්ම මේ සංසාර රෝගයට ගොදුරු වෙලා ඉන්නේ පින්නතුනේ. මේ සංසාර රෝගයේ පිළිබඳව මා ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්නම්. ඔබට මා හැමදාම පුන පුනා කියනවා සංසාර රෝගය සුවපත් කරගන්න පාණේ කරන්න මේ ධර්ම අමෝර්ථය කියලා. ඒ කීයෙන් කී දනාදය විශ්වාස කරන්නේ කීයෙන් කී දනාදය පිළිගන්නේ කීයෙන් කී දනාදය පානය කරන්න සූදානම් වෙන්නේ අත්තරොස්සයි බොහෝම සුළු පිරිසයි. ඒක තමයි පින්නතුනේ ඇත්ත. ඒ මොකද එහෙම වෙන්නේ? ප්‍රඥාවන්තයෙන් අඩුයි. මේ මිනිසාගේ ජීවිත ගත්තොත් පින්නතුනේ මනුස්ස ලෝකයේ ඉන්න මිනිසුන්ගේ ජීවිත ගත්තොත් නෙළුම් විලක් වගේ. ඉතින් මේ සමාජයේ ඉන්නේ නෙළුම් විලක තියෙනවා මඩ යට වතුර ළඟටවත් කිට්ටු නොවුන පොහොට්ටු. අන්න ඒ වගේ විශාල පිරිසක් ඒ මඩ යට තියෙන නෙළුම් පොහොට්ටු වගේ කිසිම ප්‍රඥාවක් නැති මිත්‍යා මතවාද එක්ක ජීවත් වෙන මිත්‍යා දෘෂ්ටි සංකල්ප එක්ක ජීවත් වෙන මිත්‍යා දෘෂ්ටි පසුපස හඹාගෙන යන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට ප්‍රඥාව නැහැ. මහරියට මඩ යට තියෙන නෙළුම් පොහොට්ටු වගේ. ඒගොල්ලොන්ට සසර ඉතාම දීර්ඝයි. මඩ යට තියෙන නෙළුම් පොහොට්ටු වල ඉක්මනින් පිපිදෙන්න බැහැ පින්නතුනි. එහෙනම් ඉක්මනින්ම පිපිදෙන්නේ මේ නෙළුම් විලේ තියෙන වතුරෙන් උඩට ඇවිල්ලා පිපෙන්න ඔන්න මෙන්න තියෙන නෙළුම් පොහොට්ටුව ඉර එළිය වැටුන ගමන් පිපෙනවා හා සමානයි. ප්‍රඥාවන්තෙක් මේ ධම ඇහුවොත් අහලා යනෝ ජීවත් වෙන්න පටන් ගත්තොත් නොබෝ දිනකින් මේ අනෝරාවක සංසාරයෙන් එතරවන්නට මේ සංසාර රෝගය සුවපත් කරගන්නට පුළුවන් පින්නතුනේ. ඔබව දිරිගැන්වීමක් මේ කරන්න පුළුවන් කියන දේ මං කවදාකවත් ජීවිත ගත කරන අයට නිවන් දකින්න නිවෙන්නට බෑයි කියලා දේශනා කරන්නේ නෑ පින්නතුනේ. ඉතින් ඔබ නිවීම සොයනවා ඔබ සියලු දෙනාම ඒ ක්‍රම වේද වැරදි. බොහෝ අයද අද දේශකයන්න් වහන්සේලා ධර්ම දේශනා තුලින් කියන දෙයක් තමයි මම දේශනා අහලා බලනා මේ අය මොනවද මේ කියන්නේ කියලා. බොහෝ අය කියන්නේ පින්නතුනේ පින් කරන්න, පුළුවන් තරම් පින් කරන්න, පින් රැස් කරගන්න, පින් පොතක් ලියාගන්න, කරපු පිනම සිහි කරන්න, කරපු පින්ම සිහි කර කර සිහි කර කර ජීවත් වෙන්න කියලා කියනවා. මං අහන්නේ අනේ කාරණික පින්නතුනේ කෙලස් බරින් බර වුණ කෙලස් බරට කෙලස් ගංගාවට වැටිලා ඉන්න ඔබට කරගත්ත පින් විතරක් සිහි කර කර ඉන්න පුළුවන්ද කියලා මා ඔබෙන්ම ප්‍රශ්න කරනවා. මේ ඔබෙන් ප්‍රශ්න කරන ඔබ ඔබේ සිතින් ප්‍රශ්න කරන්න. ඇත්තටම මං කොච්චර පින් කරගෙන තිබුණත් මට දවස පුරා පින විතරක් සිහි කර කර ඉන්න පුළුවන්ද? මට අතීතයෙන් නොයේකුත් සිතුවිලි සංකාර ගලාගෙන ඉන්නේ නැද්ද? නොයේකුතුන අනාගතේ හද හදා මම මේ ජීවිතේ සැපවත් කරන්න නොයේකුත් බලාපොරොත්තු පැදෙන් පොදි බැඳගෙන සිතුවිලි සංකාර ගොඩනගාගෙන ජීවත් වෙන්නේ නැද්ද? එහෙනම් මේ අතර
අතීතයෙන් එන සිතුවිලිත් එක්ක නොඑපදුන අනාගතයේ හදමින් යන සිතුවිලිත් එක්ක මේ අතර ඔබ කරගත්ත පින කියන සිතුවිල්ල දවසකට කීපාරද ඔබට සිහි කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන්නේ. පින්නතුනේ මේක විහිළුවක්. පින්පොත් ලියාගනි. පින්පොත ලියාගන්න දවසක් වෙන් කරගනි. පැයක් දෙකක් තුනක් මේ අහුවල් දවසේ මේ පින කරා අහුවල් දවසේ මේ පින කරා කියලා ඔබ පොතේ සටහන් කරගනීවි. පොත තියේවි අල්මාරියේ ලාජ්ජුවක කොහේ හරි. ඔබ දවස පුරා අතීතයේ දුවමින් 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 කුණු අතීතේ මතක් කර කර ජීවත් වෙනවා. කෝ දැන් අර පින් පොතේ තියෙන පින මතක් වෙනවා. ඔබ නොයි පුදුන අනාගත බලාපොරොත්තු පොදි බඳිමින් බලාපොරොත්තු ගොඩ නගාගෙන සිතුවිලි සංකාර මහා කන්දක් ලෙස ගොඩ ගහගෙන ජීවත් වෙනවා. කෝ දැන් ඔබ පින් පොතේ ලියපු පින මතක් වෙනවා. මේක විහිළුවක් පින්නතුනේ. මන් දන්නේ නැහැ ඇයි මේ දේශකයන්න් වහන්සේලා මේ විදිහට මිනිස්සුන්ව මුලාවට පත් කරන්නේ කියලා. පින්පොත් ලිව්ව පමණින් ඔබට විමුක්තිය උදා වෙන්නේ නැහැ. සතර අපායෙන් නිදහස් වෙන්නට බෑ. සතර අපායෙන් නිදහස් වෙන්න නම් පින්නතුනේ ඔබ සෝවාන් විය යුතුමයි. චක්‍රවර්ති රජුරුවත් සතර අපායට වැටෙනවා නම් ඔබ ගැන කවර කතාද පිනක් කළ පමණින්. එහෙමනම් පින්නතුනේ පින මතක් වෙනවා නම් කරලා තියෙන පින් මතක් වෙලා ඔබට සුගතිගාමි වෙන්න පුළුවන් නම් ඔබට යහපත් ජීවිතයක් ලබා ගන්නට පුළුවන් නම් ඔබ කරලා තියෙන පින් වගේද ධර්ම අශෝක රජුරෝ කරලා තියෙන පින කෝසල මල්ලිකා කොසල රජුරන්ගේ දේවිය කෝසල මල්ලිකා කරලා තියෙන පින ඒ වගේ නොයේකුත් පින් කරපු අය දන් දීපු අය දවස පුරාම මහා දක්ෂි දාන දීපු අයත් සතර අපායට වැටුණා. එහෙනම් ඉඳලා හිටලා ඔබ මාසයකට දෙකකට සැරයක් එහෙම නැත්නම් සතියකට දෙකකට සැරයක් එහෙම නැත්නම් අවුරුද්දකට සැරයක් ඔබ මහා සාංගික දානයක් දීලා අටපිරිකරක් පූජා කරලා පන්සලක් වේරක් හදන්න මුදල් පූජා කරලා පන්සල් හදලා පූජා කරලා චෛත්‍ය හදලා පූජා කරලා ඔබ ඒ පින මතක තියාගන්නේ කෙසේද? ඒ පිනෙන් ඔබ සුගතගාමි වෙන්නේ කොසේද? ඔබ මේ මුලාවට පත් වෙන්න එපා පින්නතුනේ. පින් කරන්න මම හැමදාමත් හැම දේශනාවකින් ඔබට පින් කිරීම තුලින් ලැබෙන දේ කියා දීලා තියෙනවා. පින් කිරීම තුලින් පින්නතුනේ පින් අනිවාර්යෙන්ම රහත් නොවනවා. රහත් නොවන සියලු දෙනාම මේ ජීවිතේ යම් කෙනෙක් රහත් වෙනවා නම් විශ්වාසයක් තියනවා නම් මගේ මේ අවසාන ආත්මය කරගන්න පුළුවන් මට කියලා ටාගට් එකක් තියනවා නම් එයාට විශ්වාසයක් තියනවා නම් අනිවාර්යෙන් රහත් භාවයට පත් වෙනවා නම් අඩුම තරමේ අනාගාමි භාවයට හරි පත් වෙනවා නම් ඔවුන් නම් පින් කරන්න අවශ්‍ය නැහැ. එදත් කිව්වා අදත් කියනවා හෙටත් මම එලෙසින්ම කියනවා. හැබැයි පින්නතුනේ ඔබට එහෙම විශ්වාසයක් තියනවාද ඔබ රහත් වෙනවා කියලා? එහෙනම් කිසිම පිනක් කරන්න එපා. හැබැයි පින්නතුනේ සෝවාන් වුණත් නැවත උපතක් තියෙනවා. එහෙනම් සෝවාන් නොවිත් නොවුන ඔබ ගැන කවර කතාද? කොපමණම් මේ අනෝරාවක සංසාරේ ඔබ නැවත නැවත ඉපදේවිද? ඒ නිසා පින් කරන්න. හැබැයි පින් කර පමණින් ඔබට සුගතිගාමි වෙන්න පුළුවන්, සුගතිය උපදින්න පුළුවන් කියලා නම් හිතන්න එපා පින්නතුනේ. පින් කෙරුවොත්, දන් දුන්නොත්, සිවුරු පිරිකර පූජා කළොත්, දන් දෙනවනේ ඔබ දානය දෙනවා, ආහාර පාන පූජා කරනවා. ආහාර පාන පූජා කිරීම තුළින් පින්නතුනේ ඔබ උපදින ආත්මෙ කුමන ආත්මයක් වුණත් මිනිස් ජීවිතයක් ලැබුණත්, තිරිසන් ජීවිතයක් ලැබුණත්, යක්ෂ ප්‍රේත ජීවිතයක් ලැබුණත් කෑම බීම ඉඳ වෙන්නේ නැහැ. තේරුම් ගන්න මේ කියන දේවල් මුලාවටපත් වෙන්න එපා. එක එක්කෙනාගේ දේශනා වලින් කියනවා පින් පොත් ලියන්න, පින් රැස් කරගන්න, පින සිහි කරගන්න, සුගතිය යනවා කියන මුලාවට වැටෙන්න එපා. කරුණාවෙන් කියා දෙන්නේ පිනෙන් ලැබෙන ප්‍රයෝජනේ තමයි. දන් දුන්නොත් ඔබට කෑම බීම පූජා කරන වාටුව ඔබට කුසගින්නේ ඉඳ වෙන්නේ නැහැ, කෑම බීම ලැබෙනවා. සිවුරු පිරිකර වස්ත්‍ර පූජා කෙරුවත් පින්නතුනේ ඒ පිනෙන් ඔබට නොවාඩුව වස්ත්‍රා ලැබෙනවා. ඉඩකඩම් පූජා කෙරුවත් පින්නතුනේ ඒ පිනෙන් ඔබ උපදින ආත්මෙ නොවාඩුව ඉඩකඩම් ලැබෙනවා. යාන වාහන පූජා කරොත් ඔබ උපදින ආත්මික මනුස්ස ජීවිතයක් ලැබුණොත් තමයි මේ සියල්ල ලැබෙන්නේ. මනුස්ස ජීවිතයේ තුල ඔබට යාන වාහන ගන්න කුමක් හෝ මාර්ගයක් පෑදිලා ඔබට ඒ දේවල් ලැබෙනවා. මිල මුදල් පූජා කෙරුවොත් ඔබ පොහොසත් මිනිසෙක්ගේ මේ සියලු භවභෝග සම්පත් එක්ක නොඅඩුව මිල මුදල් ලැබෙනවා.
බලන්න මේ කියන දේවල් බොරුද කියලා අද සමාජයේ දෙස විශාල ධනපති ධන කුහරයන් සිටිනවා. විශාල ව්‍යාපාරක කටයුතු කරන මුදල් වලින් උතුරන්න මිල මුදල් තියෙන මිනිසුන් මේ සමාජයේ සිටිනවා. යාන වාහන ඇති වෙන්න, ඉඩකඩම් ඇති වෙන්න, ගේ දොර ලස්සනට මාලිගා වගේ හදාගෙන ඉන්න මිනිසුන් මේ සමාජයේ ඉන්නවා. ඒ තමයි පින්නතුනේ කරගත්ත පිනේ ප්‍රතිඵල ඇවිල්ලා. ඒ වගේම සාමාන්‍ය තත්ත්වෙන් පින් කරගත්ත අය සාමාන්‍ය යමක් ලැබිලා තියෙනවා. ඊටත් පල්ලෙය සාමාන්‍යයෙන් Tamanට විතරක් කාලා බීලා ඉඳලා ඉන්න පුළුවන් අය තත්ත්වෙන් යමක් ලැබිච්ච අයත් ඉන්නවා. ඒ වගේම කිසිම දෙයක් නැති හිඟන ජීවිත ගත කරන කුසගින්නේ ඉන්න මිනිසුනුත් ඉන්නවා. ඒ කුසගින්නේ ඉන්න මිනිසුන් පෙර සංසාරේ හොඳට බෞභෝග සම්පත් තිබුණ අය. හැබැයි සතෙකුටවත් කෑම ටිකක් දුන්නේ නැති අය. දානයක් මානයක් පූජා කරපු නැති අය. පරිත්‍යාගශීලී නොවිච්ච අය. ඒ අය නම් ඒ ජීවිතේ සැප විඳා එතනින් ඒ සැප ඉවර වුණා. හිඟන අසරණ දුප්පත් ජීවිතයක් ලැබෙන තැනට මාර්ගය හදාගත්තා. ඒ නිසා පින්නතුනේ රහත් වෙන තුරු ඉපදීම තියෙනවා. ඒ උපදින ජීවිතයට බෞභෝග සම්පත් කෑම බීම ඉදුම් ඉදුම් ඇඳුම් පැළඳුම් ආදී සියලුම දේ අවශ්‍යයි. අවශ්‍ය නිසා මේ ලැබුණ ජීවිතේ පින් කරන්න පුළුවන් තරම්. හැබැයි පින් පොත් ලියලිය මතක් කර කර හිටියද සුගතියේ නම් යන්න වෙන්නේ නෑ. මතක් කර කර හිටියේ නෑ කියලා ඔබට පින නැති වෙන්නෙත් නෑ. ඔබ මන්තරයක් වගේ කරපු පින් මතක් කර කර මතක් කර කර ඉන්නවයි කියලා කියන්නේ පිනත් ඔබ තණ්හාවෙන් අල්ලගෙන කියන දේමා ඔබට මතක් කරනවා. එහෙමනම් ඔය දේශකයන්න් වහන්සේලා කියන්නේ පින සිහි කරගන්න, පින සිහි කරගන්න, පින් පොත් ලියා ගන්න, ඒ පින මතු වෙලා ඔබ දිව්‍ය ලෝක යනවායි කියලා, සුගතිය යනවායි කියලා බොරු මුලාවකටපත් කරලා ඔබ කරපු පිනත් තණ්හාවෙන් අල්ලගන්න පාර ඔබට පෙන්නනවා කියන එක නියතයි පින්නතුනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මානෙනි පිනයි පවයි දෙකම අත්තරින්න කියලා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ යම් දෙයක් කිව්වනම් අපි ඒක විශ්වාස කරන්නට ඕනි. පින අත්තරින්න කියලා කියන්නේ කරපු පින අල්ලගන්න එපා තණ්හාවදී. පින අත්හැරියයි කියලා ඔබට ඒ පිනේ ප්‍රතිඵල කවදාකවත් නැති වෙන්නේ නැහැ. පිනේ ප්‍රතිඵල ඔබගේ උපදින උපදිනාත්මික ඔබේ පස්සෙන් එනවා. පවක් කරා නම් ඒ පවේ ප්‍රතිඵලයත් ඔබේ පස්සෙන් ඇවිල්ලා ඔබට ඒක පරිසම් දෙනවා. එහෙනම් පිනයි පවයි දෙකම අත්හරින්න කියලා මෙතන සඳහන් වෙන්නේ පව් නොකරම අත්හරින්න, පින් කරලා උපාදානයකින් තොරව පිනත් අත්හරින්න. පින අත්හැරියොත් තමයි ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ. පින අත්හැරියේ නැත්නම් ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ පින්වතුනේ. පිනත් තණ්හාවකින් උපාදාන කරගෙන. ඒ නිසා ඔය කියන හැම දෙයක්ම කරන්න යන්න එපා. ඔබයි මුලාවටපත් වෙන්නේ, මම නෙවෙයි. ඒ නිසා මේ ටික කියා දුන්නේ මම දකිනවා පින්නතුනේ පින් කරන්න, පින් රැස් කරගන්න, පින් පොත් ලියාගන්න, පිනම සිහිපත් කරගන්න ඔබ සුගතිගාමී වෙනවයි කියලා මුලාවටපත් කරන දේශකයන්න් වහන්සේලා මේ සමාජයේ ඉන්න නිසා ඒ මුලාවෙන් ඔබව මුදවා ගන්නයි මේ ටික මා ඔබට කියා දුන්නේ. ඔබට සුවහා වෙන්න ඕන නම් පින්නතුනේ මුලින්ම ඔබ කළ යුතු දේ තමයි අක්සු කුසල් අකුසල් තේරුම් ගන්න. ඔබේ කයින් සිදුවෙන අකුසල් ප්‍රාණඝාතයේ සත්‍ය හිංසාව කරන්නට එපා. එකෙන් වලකින්න. නොදුන් දේ ගැනීම සිතින්වත් අතින්වත් අනුන්ගේ වස්තුන්ට අනුන්ගේ දේවල් වලට ආසාවක් තණ්හාවක් ඇති කරගන්න එපා. දකින දේවල් වලට ආශා කරනවා නම් ඔබ අතින් ගත්තේ නැතුන හිතින් හොරකම් කිරීම කරන්න එපා. වැරදි කාම සේවනය කරන්න එපා. චේතනා පහල කරලා මේ කර්ම කරනවා නම් ඔබට ආර්ය මාර්ගයේ යන්නට වෙන්නේ නැහැ. ආර්යත්ංග මාර්ගයට පෙවිටුණු වියබට සෝවාන් ඵලයට පත් වෙන්නට බෑ. සතර අපායෙන් නිදහස් වෙන්නට බෑ. ප්‍රාණඝාතයේ සත්‍ය හිංසාව කරන කෙනා සතර අපායටයි වැටෙන්නේ. නොදුන් දේ ගන්නව නම් අතින් සිතින් සොරකම් කරන කෙනා සතර අපායටමයි වැටෙන්නේ. වැරදි කාම සේවනය කරන කෙනා සතර අපායටමයි වැටෙන්නේ. නිතරම බොරු කියන කියමින් අනුන්ව රවට්ටන මුලාවටපත් කරන කෙනා සතර අපායටමයි වැටෙන්නේ. පරුස වචන කියමින් සර පරුස විදියට මිනිස්සුන්ගේ හිත් සිද්දමින් කතා කරන කෙනා සතර අපායටමයි වැටෙන්නේ. විසුනා වාචා අනුන්ට විරුද්ධව කොටවන්න කේලම් කියන කෙනා, අනුන්ගේ පවුල් කඩා කප්පල් කරන කෙනා කේලම් කියමින් ජීවත් වෙන කෙනා සතර අපායටමයි වැටෙන්නේ. සම්පප්පලාප අනුන්ගේ ඕපදූපම කතා කරමින් හිත් සචනම කතා කරමින් කාලය ගත කරන කෙනා සතර අපායටමයි වැටෙන්නේ. අභිජ්ජාව අධික ලෝභයේ තණ්හාව තෘෂ්ණාවෙන් ජීවත් වෙන කෙනා සතර අපායටමයි වැටෙන්නේ.
ව්‍යාපාදේ නිතරම තරහා යන ක්‍රෝධයෙන් වාදයෙන් වෛරයෙන් ඉරිසියාවෙන් පරිගණෙමින් ජීවත් වෙන කෙනා දුට්ටකමෙන් මතුරුකමෙන් කුහකකමෙන් උඩඟුකමෙන් ලොකුකමෙන් උජ්ජත්තකමෙන් අහංකාරකමෙන් ගුණමකකමෙන් වංශක්කාරකමෙන් නම්බුකාරකමෙන් මෙන්න ඔබගේ කුණු කෙලෙස් මෙන්න ඔබේ කෙලෙස් මූල ධර්ම මෙන්න ඔබට සතර අපායන් ගොඩ එන්න බැරි හේතු කාරණා මේ සියල්ලම වැරදි අඩුපාඩු කුණු කෙලෙස් ඔබ ගාව තියාගෙන දන් කෝටියක් දුන්නත් ඔබ කොහොමද සතර අපායන් නිදහස් වෙන්නේ දවස පුරා සිල් මේ පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරුවත් ඔබ කොහොමද සතර අපායන් නිදහස් වෙන්නේ හැම පෝයකටම සිල් ගත්තත් ඔබ කොහොමද සතර අපායන් නිදහස් වෙන්නේ නිර්මාංශුණයි කියලා ඔබ කොහොමද සතර අපායන් නිදහස් වෙන්නේ සරල ආල්පේජ ජීවිතයක් ගත කරුවයි කියලා ඔබ කොහොමද සතර අපායන් නිදහස් වෙන්නේ සතර අපායන් නිදහස් වෙන්න නම් මේ දේවල් අත්හරින්න වෙනවා කය සම්වර කරගන්න වෙනවා ප්‍රාණඝාතයේ සත්‍ය හිංසාව සම්පූර්ණ අත්හැරලා ප්‍රාණඝාතයේ සත්‍ය හිංසාව කරනවා නම් අපායමයි හොරකම් කරනවා නම් අපායමයි වැරදි කාමයේ කරනවා නම් අපායමයි බොරු කියනවා නම් කේලම් කියනවා නම් පරුස වචන කියනවා නම් අනුන්ගේ ඕපදූපම වැඩක නැති සත්‍යන කතා කරමින් කාලය ගත කරනවා නම් සතර අපායමයි සිතින් සිදුවෙන අකුසල් තමයි මා කියා දුන්නේ අධික ලෝභයේ තණ්හාව තෘෂ්ණාව සතර අපායයි ව්‍යාපාදයේ කියන ක්‍රෝධ වාද වෛර ඉරිසියා පරිගැනීමේ චේතනාව නිතරම තරහා යන එක උඩඟුකම ලොකුකම උජ්ජත්තකම අහංකාරකම ගුණමකම වංශා මෙන්න ඔබගේ තියෙන කුණු කෙලෙස් මෙන්න ඔබ ගාව තියෙන ජරාව මෙන්න ඔබ ගාව තියෙන අසූචි මේවත් එක්ක ජීවත් වෙන ඔබට කොහෙද සුගතිය? දන් දුන්නට කොහෙද සුගතියක් පෑදෙන්නේ? පින් කෙරුවට කොහෙද සුගතියක් පෑදෙන්නේ? මල් පූජා කෙරුවට කොහෙද සුගතිගාමි වෙන්නේ? පින්න තුනේ ඒ ටිකෙන් ලැබෙන්නේ ඔබට ආයුෂය ලැබෙනවා උපදිනාත්මික වරණය ලැබෙනවා උපදිනාත්මික ආයු වරණ සැපය ලැබෙනවා සැප සම්පත් භවෝග සම්පත් ලැබෙනවා ආයු වරණ සැපේ බලය ඒ තුලින් ඔබට ටිකක් හරි ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් වෙනවා වෙනනම් කිසි දෙයක් පින් කිරීම තුනින් ලැබෙන්නේ නැහැ නිවන නම් ලැබෙන්නේ නැහැ සතර අපායෙන් ගොඩ එන්න නම් බෑ සුගතිය කරා යන්නත් බෑ ඒ නිසා පින්න තුනේ හොඳයි කරපු පිනක් මතු වුණාමයි කියන්නකෝ මරණාසන්න මොහොතදී කරපු පිනක් සිහි වුණාමයි කියන්නකෝ ඔබ යයි ඒ සිතුවිල්ලෙන් දිව්‍ය ලෝකේ හැබැයි ඒ පින තියනකම් ඔබ දිව්‍ය ලෝකෙදී ආයෙත් පල්ලෙහාට වැටෙනවා ඉතින් ඉහළටම ගිහින් පහළට වැටෙන්නද ඔබට ඕනේ කෙලින්ම ඉහළට ගිහිල්ලා ඉහළටම ගිහිල්ලා ඉහළටම ගිහිල්ලා භව ගමන අවසන් කරගන්නද කියනද ඔබ තීරණය කරන්න පින්න තුනේ මා ඔබට පාර කියන්නේ මුලාවටපත් වෙන්න නෙමෙයි පින් සිහි කර කර පින් පොත් ලියලිය ඔබට දිවි ලෝකයන්ට බොරු පාරක් මම පෙන්නන්නේ නැහැ. පින්න තුනේ ඔබට කොහෙන්ද දිවි ලෝකයන්? 31 තලයක් තියෙනවා පින්න තුනේ තේරුම් ගන්න මේ කියන දේ. මේ 31 තලයෙන් එක් තලයක් තමයි මනුස්ස ලෝකය. මිනිස් තලය. ඔබට තියෙන මිනිස් තලයක් මිස දිවි ලෝකයක් නෙමෙයි කියන දේ තේරුම් ගන්න. දිවි ලෝකේ ඔබට නැහැ හැබැයි දෙවිවරුන්ට තියෙනවා. දෙවිවරුන්ට දිව්‍ය ලෝකයක් තියෙනවා බ්‍රාහ්මණයින්ට බ්‍රාහ්මණ ලෝකේ තියෙනවා මිනිස්යාට තියෙන මිනිස් ලෝකයක් මිස දිව්‍ය ලෝකයක් නෙමෙයි නොපෙනෙන දිව්‍ය ලෝකයක් ගැන ප්‍රාර්ථනා කරන්න එපා කවදාකත් යන්න බැරි දිව්‍ය ලෝකයක් ගැන ප්‍රාර්ථනා කරන්නට එපා ප්‍රාර්ථනා කරලා දිව්‍ය ලෝකේ යන්න බෑ පින් කරලා දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරනවා පින් කරලා බ්‍රාහ්මණ ලෝකේ ප්‍රාර්ථනා කරනවා පින් කරලා නිවන ප්‍රාර්ථනා කරනවා පින් කරලා කාම සැප විඳගෙන මේ ජීවිතේ පොහොසත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ මොකක් කෙරුවත් හරියන්නේ නැහැ ඔබේ ඇතුලේ කුණු කෙලෙස් දුර්වලකම් සියල්ල මා පෙන්වා දෙනවා ඒ ටික නැති කරගන්න නම් ඔබ මේ දේවල් වළකින්න මේ අකුසල් අත්හරින්න අත්හැරීම වෙන දෙයක් නෙමේ අකුසල් අත්හරිනකොට ඔබේ මනස පාරිශුද්ධත්වයටපත් වෙනවා මනස පාරිශුද්ධත්වයටපත් වෙනකොට ඔබේ ඇතුළාන්තයේ නිවීමකටපත් වෙනවා ඒ ඇතුළාන්තයේ නිමෙන්නේ වාරියට්ටම් මාර්ගයට පිවිත වීම තුළින් ප්‍රාණඝාතයේ සත්‍ය හිංසාව හොරකම වැරදිකාමයෙන් ඔබ සදහටම වලකින් අත්හරින්න 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 මේ අකුසල් අන්න එතකොට ඔබ සම්මා දිට්ඨියට පත් වෙන මාර්ගයට පිවිත වෙනවා මොකක් කරද යහපත් කර්මාන්ත යහපත් ක්‍රියාව ක්‍රියාව අපිරිසුදු වෙනකොට වචනේ අපිරිසුදු වෙනකොට සිතුවිලි අපිරිසුදු වෙනකොට ඔබට කොහෙන්ද සතර අපායෙන් ගොඩ එීම එහෙනම් ක්‍රියාව පිරිසුදු කරගන්න වචනේ පිරිසුදු කරගන්න චේතනා පිරිසුදු කරගන්න සිත රැකගන්න එවිට ඔබ ඉන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අන්නේ මාර්ගයේ විදිහට ගමන් කරොත් ඔබට සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් මේ මාර්ගයේ ගමන් කරොත් මේ ආකාරයෙන් අත් අරින්න සිත කය වචනේ සිදුවෙන අකුසල් ඉස්සරලාම පළවෙනියෙන්ම සිත කය වචනේ සිදුවෙන අකුසල් හඳුනා ගන්න තේරුම් ගන්න වටහා ගන්න
අවබෝධ කරගෙන අවබෝධයෙන් අකුසල් දුරු කරනකොට ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔබේ වචනය සම්වර වෙලා සම්මා සංකප්ප බවට පත් වෙනවා. කය සම්වර වෙලා සම්මා කර්මාන්ත බවට පත් වෙනවා. යහපත් උත්සාහයනිතා සම්මා වායාම බවට පත් වෙනවා. යහපත් චේතනානිතා සම්මා සංකල්ප බවට පත් වෙනවා. මේ විදියට පත් වෙනකොට ඔබේ ජීවිතේම සම්මා ආජීව බවට පත් වෙනවා. යහපත් ජීවිතයක් බවට පත් වෙනවා. ජීවිතේම යහපත් වෙනකොට සම්මා සතිය ඔබ තුල පවතිනවා. සම්මා සතිය පවතිනකොට සම්මා සමාධියට පත් වෙනවා. එතනදී ඔබට සෝවාන් ඵලයක් දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ කෙටි දේශනා තුලින් මට සම්පූර්ණම ඔබට මේක කියලා ඉවර කරන්න බෑ. මම ටික ටික දේශනා දවසින් දැම්මදාම දවස පුරාම මම ඔබට දේශනාවක් දෙනවා. ඒ දේශනා තුලින් ඔබේ වැරදි අඩුපාඩු දුර්වලකම් පෙන්වා දෙන්නම්. ඔබ නිවන හොයන දෘෂ්ටි ටිකක් තියෙනවා. ඒ දෘෂ්ටිගත වෙලා නිවන සොයනවා. එක එක භාවනා කරනවා, එක එක සිල් රකින්නවා, එක එක ප්‍රතිපත්ති අනුගමනය කරනවා. ඒ සේරම වැරදි. මේ ප්‍රතිපත්තියට ආවොත් ඔබට උත්තරීතර තත්ත්වයටපත් වෙන්න ඒකාන්තයෙන්ම පුළුවන්. එහෙමනම් මේ මාර්ගයේ ගමන් කරන්න. ඒ වගේම ඔබ පුළුවන්තරම් ධම්මානු ධම්ම ප්‍රතිපදාව ධර්මයට අනුව ජීවත් වෙන්න. අධර්මයක් ඔබ තුලයි, ධර්මයක් ඔබ තුලයි, බාහිර ලෝකයේ තුල නෙවෙයි. එහෙනම් හැම වෙලාවෙම ධර්මය හොයන්න යන්න එපා. අධර්මයේ තුල සිට මොකද්ද මම ඔබට කිව්වේ? ධර්මය හොයන්න යන්න එපා. අධර්මයේ තුල සිට අධර්මයේ බැහැර කරනකොට මතුවෙන්නේ ධර්මයයි. අධර්මයේ නම් තියෙන්නේ මොලේ තුලයි, ධර්මයේ තියෙන්නේ හදවත තුලයි. අධර්මයෙන් බැහැර වෙනකොට ඔබේ මොලේ පාරිශුද්ධත්වයටපත් වෙනවා. දස බිම්බරක් මාර සේනාව පරාජය වීමටපත් වෙනවා. දස බිම්බරක් මාර සේනාව මේ මොලේ ලැබුම්ගෙන ඉන්න බව ඔබට තේරෙන්නේ නැහැ. එහෙනම් මේ දස බිම්බරක් මාර සේනාව පරාජය කරන්නට ඕනේ ඔබේ හදවත තුල වැඩ ඉන්න පුදුම මතු කරගන්න නම්, දැක ගන්න නම් ඒ පාරයි මේ කියා දෙන්නේ. එහෙමනම් හැම වෙලාවෙම කාරුණික පින්වත් දුවේ පුතේ අම්මේ තාත්තේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් කියන්නේ, බාහිරින් කිසි දෙයක් හොයන්න එපා. ඇඳුම මාරු පෙරවට සුදු පිරුවටයක් ඇඳලා ඔබ ඇතුළාන්තයේ සුද්ධ වෙන්නේ නැහැ. හැම පොයිතම සුදු පිරුවටයක් ඇඳගෙන ගිහින් බණ මඩුවේ වාඩි වෙලා අටසිල් ටික සමාදන් වුණාට ඔබේ ඇතුලේ සුද්ධ වෙන්නේ නැහැ. කෑම බීම වෙනස් කෙරුවට, ස්ථානේ වෙනස් කෙරුවට, මොක කෙරුවත් ඔබේ ඇතුල සුද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඇතුලේ තියෙන කුණු කෙලස් ටික ඔබට පෙන්නවා. ඔබට සුද්ධවන්තේ බවට පත් වෙන්න ඕන නම්, අනෝරාක සංසාරයෙන් එතර වෙන්න ඕන නම්, අඩුම තරමේ මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයට හරි පත් වෙන්න ඕන නම්, මේ දේවල් අත්හරින්න, මේ කුණු කෙලෙසයන් හඳුනාගෙන අත්හරින්න, ඒට දෙන වටිනාකම අත්හරින්න. එවිට ඔබට පුළුවන් මේ දෙන ධර්මාමූර්තිය, මේක තමයි ධර්මාමූර්තිය, මේ දෙන ධර්මාමූර්තිය ඔය රෝග ටික තමයි පෙන්වුවේ. මේ ධර්මාමූර්තිය පානය කරලා උතුම් සෝවාන් ඵලයට පත් වීම සඳහා ඔබ උත්සාහ කරන්න. ඔබට ඒකාන්තයෙන්ම පුළුවන්. තෙරුවන් සරණයි.